ආයිබෝන් කියලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ගර්භණී කාන්තාව. ගර්භණී කාන්තාව පිළිබඳව අපගේ සෞභාග්‍ය සංකේතය වන ගර්භණී කාන්තාව පිළිබඳ ඔයාලට ලංකාවේ දැනට වෙන විෂමාචාරයක් පිළිබඳව හඳුන්වා දීමට ඔයාලට මේ වීඩියෝ එක බැලුවම හිතා ගන්න පුළුවන්. ඉතා සංවරශීලී අපේ හිත පහදෙීමට ලක් වෙන ගර්භණී කාන්තාවගේ සංවර බව අපිට ඉතිහාසයේ ඉඳලම තියෙන්නේ පුදුමාකාර පහදීමක්. ඒ වගේම ගරුසරුවක් අප ගර්භණී කාන්තාවට දක්වනවා. විශේෂයෙන්ම අපි ප්‍රවාහන පොදු ප්‍රවාහන සීවීදී බස් රථයක ගමන් ගත්තත් අපි ඉඳගෙන ඉන්න අසුනෙන් නැගිටලා ගර්භණී කාන්තාවට අසුන පූජා කරන්න තරම් අපි සමාජශීලී වෙලා ඒ ගර්භණී කාන්තාවට ලොකු ගෞරවයක් දක්වනවා. ඒක ඒ ආකාරයෙන්ම අපි විවාහක වූ පුරුෂයෙක් ගර්භණී අවස්ථාවේ තම ස්වාමි දියණියට ඒ වගේම බිරිඳට ඉතා ගෞරවයක් වෙන ආකාරයෙන් හැසිරෙනවා. මම මේ ලංකාවේ දැනට සමාජ ජාලා හරහා හුවමාරු වෙන ඡායාර රූප ටිකක් මම මේ ළඟදී දුටුවා. මම මේ ඡායා රූප ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ දුරට මේකත් ෆ්‍රී ෂූට් එකක්. ඔය වෙඩින් ෂූට් ෆ්‍රී ෂූට් කරනා වගේ මේක ෆ්‍රී ෂූට් එකක්. ඇත්තටම කියනවා නම් මගේ වචනයෙන් මේක හරි හිරිකිතයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කාන්තාවත් මේක විදේශීය කාන්තාවක් වෙනම් බේන්නේ. ලංකාවේ කාන්තාවක් යට ඇඳුම සහ තමන්ගේ තනපටය පිටින් කරපු ෆ්‍රී ෂූට් එකක ෆොටෝස් වගේයක් මට හම්බුණා. ඇත්තටම කියනවා නම් මේ වගේ දේවල් සිද්ධ නොවිය යුතුයි. මේක අනුමත කරන පිරිසක් ලංකාවේ සිටී. මොකද මේ වීඩියෝ එක කරන මටත් චෝදනා එල්ල කරයි මේ මිනිහාගේ තියෙන කුහකකමට මේක කරන්න. නමුත් මේ වගේ දේවල් කරලා ලංකාවේ විදේශීය බටහිර රටවලට ගෙන තිබෙන සංස්කෘතියන් ලංකාවට ගෙනලා ලංකාවේ සංස්කෘතිය සහ සමාජශීලී බව නැති කරන්න එපා. මේව ඇත්තටම ලංකාවට සුදුසු දේවල් නෙමේ. ගර්භණී කාන්තාවට තිබෙන්නා වූ අප කෙරේ ඇතිවෙන්නා වූ ගෞරවය සහ ඒ ආචාරශීලී බව නැති කර ගැනීමක් තමයි වෙන්නේ. ඇත්තටම සාමාන්‍යයෙන් අපි රෝහලකෝ එම මාතෘ සායක සායනයක දකින ගර්භණී මාන්තාවට තිබෙන ගෞරවය මේක නිසා කෙලෙසෙනවා. ඇත්තටම මේ යට ඇඳුමෙන් ගත් ඡායාරූප නිසා ඇත්තටම ඇති වෙන්නේ මේවා දැකීමෙන් හිරිකිත බවක් විතරයි. මේවා අනුමත කරන ලංකාවේ සුළු පිරිසක් ඇති. නමුත් මේවා ලංකාවට ගැලපෙන දේවල් නෙමේ. ඔයාලට මේ වීඩියෝ එක දකින අයට තේරෙයි මේකේ කොයිතරම් බැරෑරුම්කමක් සහ හිරිකිත බවක් තිබෙනවාද කියලා. මේක සමාජයට වැදගත් වෙන විදියට මේක කරන්න පුළුවන්. නමුත් ඒ විදියට මේ කරලා තියෙන්නේ ඇත්තටම බලන්න ඔයාලා මේ වීඩියෝ එක දකිද්දී ඔයාලට තේරෙයි මේකේ මොනතරම් අසංවරශීලී බවක් තියෙනවද. ගර්මණී මාතාවකට නුසුසුසු හැසිරීමක් මෙම ඡායාරූපවලේ දකින්න තිබෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වගේ දේවල් අපේ ලංකාවේ නොවිය යුතුයි කියන අය මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න ඕගොල්ලෝ අදහස් දක්වන්න. තවත් මේ වීඩියෝ එක සමාජයේ අනික් අයටත් දැනගන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක කරන්න කිසිම කෙනෙක් අපහසුතාවයකට පත් කිරීමකට හෝ අපහාසයකට ලක් කිරීමට නොවේ. අපේ සියලුම ලංකාවේ සිටින කාන්තාවන්ට වෙන අසාධාරණයක් ගැන මේ වගේ දේවල් කරාම සියලුම ගර්භණී මාතාවකෝ අපේ ගෞරවය හා පැසුමට ලක් වෙන ඉතා අභිමාණයෙන් අපි අදහස් දක්වන අපේ ගර්භණී මව ඒ කියන්නේ ගැබිණී කාන්තාවන්ට කරන අගෞරවයක් මේ දේ කරන්න දෙන්න එපා. ඔයාලා හැමෝම මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. එහෙමනම් යාළුවනේ ඔයාලගේ හැම අදහසක්ම මේ වීඩියෝ යටින් කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි. ඔයාලට මේ වගේම වැඩගත් වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙන මම ඔයාලගෙන් සමුගෙන යන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. නිදුක් නිරෝගී දිවියක්.